විධායක ප්‍රධානියා ව්‍යස්ථාදායකය විසින් මේ ආකාරයට ප්‍රශ්න කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. ඒක නීතිමය තත්ත්ව කොහොමද කියලා. නමුත් තේරීම් කාරක සභාව පත් කරපු කාරණේ ඉතාම වැදගත්. මේ ඇතු වෙච්ච ආරක්ෂාවේ හිදස ඇතුනේ කොහොමද කියන එක අභිරහසක් විදියට යට කරන්න දෙන්න හොඳ නැහැ. ඒ අභිරහස දැන් මතුවෙමින් තිබෙනවා. ගොඩක් අය ඒක මතුවෙනකොට හිඳාටිය දානවා සමහර අය. ඒ හින්දා මේ තේරීම් කාරක සභාවට තඩි බාන බව අපිට පේන්න තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ කවුද කියන එක එළිදරව්වෙමින් තියෙනවා. ඒක වැදගත්. ඒකට ජනාධිපතිතුමාව දගමැතිතුමාව ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ධූරය බවට පත් කරපු එක. ඒ වගේම තමයි වැදගත් කොමිෂන් සභා පිහිටෙවු. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පිහිටවපු නිසා පළවෙනි වතාවට දූෂණයෙන් තොර මැතිවරණ තියන්න පුළුවන්කමක් ලැබුණා. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තියෙනවා. ඒවා පාර්ලිමේන්තුවක් මගින් කට්ටි එකතු වෙලා හදාගන්න පුළුවන් දෙයක් මිසක් 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවු ප්‍රතිපාදන මුළුමනින්ම අහෝසි කරලා දාන්න හදනවා කියන එක ඥානාන්විත කටයුත්තක් නෙවෙයි.